නවීනතම පරිගණක උපාංග විශ්වාසවන්ත ලෙස ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට MD Computers අපිට කතා කරන්න. MD Computers, Sri Lanka's number one computer solution. ඉතින් ඔබ අපි කවුරුත් දන්නවා චෙන්නයි සුපර් කිං කණ්ඩායම සහ ප්‍රබල සන්රයිස් හයිදරාබාද් කණ්ඩායම අතර තරඟ පැවතුණා. ඉතින් අද තරඟයේදී කවුරුත් හිතුවේ සන්රයිස් හයිදරාබාද් කණ්ඩායම විශාල ලකුණු සංඛ්‍යාවක් ලබා ගනී කියලා, මේක කරට කරගෙන තරඟයක් බවට පත් වෙයි කියලා. නමුත් මේ තරඟයේ පුරාවටම චෙන්නයි සුපර් කිං කණ්ඩායම වලින් පන්දුර පහර දීලා ලකුණු 212ක් ලබා ගත්තා. විකට් තුනයි දෙවිගේ ඔම්ට ඒ ලකුණු 212 ලබා ගන්න. ඉන්පසු ප්‍රතිසම්භාගිපු සන්රයිස් කණ්ඩායමට ඒතරම් සුබදායී මූලාරම්භයක් ගන්න බැරි වුණා. ඒක නිසා ඔම්ගේ කණ්ඩායම එන්නේ පල්ලෙහාට ගියා. ඉතින් මේ තරඟයේ පුරාවටම සවුත් අප්‍රිකාවේ ඉන්න සුපිරි ක්‍රීඩක මාක්‍රම් කියන ක්‍රීඩකයා ඔයගොල්ලෝ දන්නවා. ගියවර ලෝක කුසලානදී ශ්‍රී ලංකාවට එරෙහිව පළමු තරඟයේදී ලකුණු 100ක් රැස් කරගත්තු ක්‍රීඩකයා. ඉතින් මේ ක්‍රීඩකයා ලොකු බාධාවක් වුණා. ඔහු ලකුණු රැස් කරමින් සිටියේ ඔහු දැවියන කොට ලකුණු 32ක් ලබාගෙන හිටියේ. මතීෂ පතිරණගේ වේගවත් විදුලි පන්දුවෙන් පොළු ගැලවෙන්න මේ යෝකර් බන්දුවෙන් ඔව්ව ගැලවී යනවා, ඔව්ව අවුට් වී යනවා. ඇත්තටම මේක විදුලි සැරවැගයක් මාක්‍රම්ටත් හිතා ගන්න බැරි වුණේ පන්දුව. ඉතින් ඒ වගේම මතීෂ පතිරණ මොදින් ක්‍රීඩා කරා, තවත් කරු ලබා ගත්තා. ඉතින් මතීෂ පතිරණට ඉදිරියට යන්න අපේ YouTube නාලිකාවෙන් සුභපැතුම් මෙක් කරන අතර පහත කමෙන්ට් ඔස්සේ ඔබටත් මේක සිතන අදහස දක්වන්න අමතක කරන්න එපා.